අද ප්‍රෝග්‍රෑම් එකෙන් පෙන්වන්න යන්නේ පොඩ්ඩක් දේශීය දෙයක්. හැබැයි මගේ ට්විස්ට් එක දාලා මං හදලා තියෙන විදිහට කුරක්කන් තලප ගොඩක් ගුණයි මේක. මේක ගොඩක්ම දකුණේ අය තමයි කන්නේ මේ මං දන්න විදිහට. ඒගොල්ලෝ හදන විදිහ පොඩ්ඩක් වෙනස්. මම ඉන්දියාවේ ඉන්නකොට මට මේ ඒගොල්ලෝ මේ වගේ එකක් හදනවා. ඒ වුණාට අපි හදන විදිහට නෙමෙයි. ඉතින් මං හැබැයි ඒක කන්න අපහසුනේ අර අපි ලංකාවේ හදන විදිහට සමහරක් වෙලාවට තලපේ කද්දි මෙහෙම උගුර හිර වෙනවා නිකන් කුඩු කුඩු රැඳෙනවා වගේ. එහෙ ඒගොල්ලෝ හදන එක ඊට චුට්ටක් වෙනස්. ඒක කන්න අමාරු නෑ. ඉතින් මම දෙකම කම්බයින් කරලා එකක් හදුවා. බලමු කොහොමද කරන්න කියලා. සාමාන්‍යයෙන් කුරක්කන් තලපත් එක්ක කනවා අපි මුං ඇට ආනම කියලා මුං ඇට කරි එකක් හදනවා. ඒක උත් මම පෙන්නන්නම් මේකත් එක්කම. මේක හදන්න හරි ලේසි හරි ඉක්මන්. කිසිම කරදරයක් නැහැ. ඉස්සෙල්ලාම වතුර ටිකක් ලිපේ තියාගන්න. වතුර එකක් උතුරන්න දෙන්න. මං මෙතන වතුර කෝප්පයක් විතර තියලා තියෙනවා. කුරක්කන් පිටි දැන් කඩේ ගන්න තියෙනවා. කරදරයක් නැහැ. මේකෙන් ටිකක් ඕනේ ලුණු ටිකක් ඕනේ එලඟි තෙල් මේ වෙනස මගේ එකේ වෙනස මේක තමයි මම එලඟි තෙල් ටිකක් දානවා ඊ හදන ක්‍රමේ චුට්ටක් වෙනස් මේ වතුර එකටම මම ලුණු දාගන්නවා ලුණු තේ හැන්දක් විතර එලඟි තෙල් මේ හැන්දි දෙකක් විතර ඕගොල්ලෝ එලඟි තෙල් කන්න කැමති නැත්නම් ඒක අවොයිඩ් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේකෙන් වෙනම රහක් එනවා. වතුර එක නටන්න දෙන්න. ඒකට ඊට පස්සේ අපි කුරක්කන් පිටි එක දාගමු. ඒ අතරදී මම කියන්නම් මේ මුං ඇට ආනමට මොනවද ඕනේ කියලා. මේ මං වේලාසනින් හදාගෙන තම්බ ගත්ත මුං ඇට වගේ. මේකයි ලූණු, සුදු ලූණු, රම්පේ කරපිංචා අමු තුන පහ කහ ලුණු පොල් කිරි ටික. ඕගොල්ලෝ කැමති නම් මේක මම සැරට හදන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ මුං ඇට ආනම හදලා ඒකයි ලුණු මිරිසක් එක්ක වගේ තමයි මේක කන්නේ. ඒ නිසා මම මිරිස් දාන්නේ නැහැ. ඕගොල්ලන්ට කැමති නම් මිරිස් කුඩු ටිකක් දාගන්න කමක් නැහැ. හරි අපේ වතුර එක උතුරනවා. මේකේ ගින්දර දැන් අඩු කරලා මේ ගත්ත කුරක්කන් පිටි කෝප්ප දෙකක් විතර අරන් තියනවා මම. ඒක දාගන්න මේකට කරලා ඉක්මනට කලවම් කරගන්න. ඔයගොල්ලන්ට පේනවා දැන් මේක මෙහෙම එක්කව් වෙනවා. හොඳට එක්කව් වෙලා තියෙනවා. මේක පොඩ්ඩක් හැඳි ගාලා ලිපෙන් බාන්න. හොඳට එක්කව් වෙන විදිහට පිටි නැති වෙන්න මේක හොඳට හැඳි ගන්න. හැඳි ගාලා පොඩ්ඩක් වෙලා මිනිත්තුවක් විතර මේක වහලා තියන්න චුට්ටක් පිටි ටික තැම්බෙන්න. ඒ අතරදී අපි මුං ඇට එක හදාගමු. තෙල් පොඩ්ඩයි තේ හැන්දක් විතර දාගන්න. හොඳට රත් වෙන්න දෙන්න. අබ තේ හැන්දි භාගයක්. කරපිංචා. රම්පේ. මේ ටික බැදෙනකොට ලූණු ටික දාගන්න. සුදු ලූණු තේ හැන්දක් විතර. උලුහාල් තේ හැඳි භාගයක්. කහ තේ හැඳි භාගයක්. තුන පහ අමු තුන පහ අපි ගෙදර හදපු ඒවා. තේ හැඳි එකමාරක්. දාලා මේ මුං ඇට ටිකක් දාගන්න. මේකට වතුර ටිකක් දාගන්න. වතුර කෝප්ප භාගයක් විතර. ඔගොල්ලෝ මුං ඇට තම්බනකොට ලුණු දාලා නම් තියෙන්නේ ලුණු ඇඩ්ජස් කරගන්න මේ
රහේ හැටියට වතුර මදි වගේ කියලා හිතනවා නම් මොකද මේකට ටිකක් හොදි තියෙන්න ඕනේ නැත්නම් අර තලප එක කන්න අමාරුයි තව වතුර ටිකක් දාගන්න ඔගලොන්ගේ හොදි ප්‍රමාණය අනුව ජස් කරගන්න මේකේ මුං ඇට තැම්බිලා තියෙන නිසා ඒ තරම් වෙලා මේක තැම්බි තැම්බි තියන්න ඕනේ නැහැ උතුරනකොට අපි පෝල් කිරි ටිකක් දාලා ඉවර කරගමු මේකේ ගින්දර ටිකක් අඩු කරලා පෝල් කිරි ටික දාගන්න ලුණු ඇඹුල් බලන්න ලුණු ඇඩ්ජස්ට් කරගන්න මේක මේ විදිහට පොඩ්ඩක් වෙලා තැම්බෙන්න දෙන්න එතකන් අපි හදාගත්ත කුරක්කන් තලප එක මෝල් කරගමු තාම ටිකක් රස්නේ පරිස්සමෙන් මේක බෝල් කරගද්දී වත් කෝප් එකට වතුර ටිකක් අරගන්න අරගෙන මෙහෙම අතට අත තෙත්තට තියාගන්න පරිස්සමෙන් මේකේ ඔගලංගේ තලප අවශ්‍ය සයිස් එකට මේක මෙහෙම එක්ක බෝල කරගන්න එහෙම නැත්තම් මෙහෙම ෆ්ලැට් කරලා හදාගන්න අපි අතට වතුර ටිකක් දාගන්නේ එතකොට ඇලෙන්නේ නැහැ අතේ මේකත් දැන් තැම්බිලා ඇති ලුණු ඇඹුල් බලන්න ලුණු බලන්න එක ඔෆ් කරලා අපි ඒකත් බෙදාගමු මේ අපේ කුරක්කන් තලපයි මුං ඇට ආනමයි මගේ ප්‍රෝග්‍රෑම් එක ඔයගලන්ට ප්‍රයෝජනයක් වුණා නම් ලයික් කරන්න, subscribe කරන්න, යාළුවොත් එක්ක share කරන්න.